ඉගෙනගන්න පුංචිද්දුවල පුතාලව ආදරීම් පාඩමට එකතු කරගන්නවා. ඔයාල පොඩිපන්තිවලීඳලා හයවසරට ආවහම අලුත්ම විෂයයක් විදියට තමයි මේ විද්‍යාව විශෂය ඉගෙනගන්නේ. ඒවනාට ඔයාලට මේ විද්‍යාවකයන විශේතියන දේවල් පොඩිපාන්තිවලත් ඉගෙනගන්න හම්බෙලාතිනෝ. යාලගපොත්තේතියන පලවෙනි පාඩමත් அන්නඒ පරිසරේ සම්බන්ධ ජීවීන් සම්බන්ධ රස්සන පාඩமா. එහෙනම් අපි කතා කරන්න යන්නේ මේ ජයිවලෝකයේ අසිරිය ගැනයි. හොඳට මේ පේන පරිසරය දිහැ බලන්න මේ පරිසරයේ තියෙන දේවල්යා අඳුරගන්න හොඳින්. බලන්න මට කියන්න මේ පරිසරයේ උගොලු දැක්ක දේවල්. මේ පරිසරය වාලට පේන්න තියෙනවා ලස්සන මුහුදක් ගස්කෝලන් ලස්සන සමනල්ලු පියයාම්බෙනවා තව මල් පේන්න තියෙනවා ම දැක්කිනති ගොඩක්කේව ඔගොළු දකින්නති. මේ පරිසරය ඔගොළු දැක්ක දේවල් ඔයාලට වර්ග කරන්න පුළුවන්ද. අපි කොහොමද මේ පරිසරේතියන සියලූම දේවල් වර්ග කරන්න කියලා බලමු. මේ පරිසරේතියන දේවල් අපිට වර්ග දෙකකට වර්ග කරන්න පුළුවන්. ඒ තමයි ජීවීන් විදිහටත් අජීවීන් විදිහටත්. දැන් අපි බලමු අපි සමහර දේවල්වලට ඇයි ජීවින් කියන්නෙත් සමහර දේවල්වටයි අජීවන් කියන්නේෙත් කියලා. අපි මේ ජීවින් අජීවින් අඳුනගන්න කොහොමද. අපිට මේ ජී අජීවී දේවල් වංකරල අඳුරගන්න පුළුවන් මේ දේවල් වර්ධනය වෙනවදැයි කියලා නිරීක්ෂණය කළො. එහෙනම් මේ වර්ධනය කියන්නමොකක්ද වර්ධනය කියන්නේ ප්‍රමාණයෙන් විශාලවීමයි. මේ විදිහට ප්‍රමාණයෙන් විශාල වෙන්නේ ඒයන වර්ධනය වෙන්නේ ජීවීන් විතරයි. හැබැයි අජීවීන් වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපිට ජීවීන් කියන එකේ තේරුමලියන්න පුළුවන් වර්ධනය වන දේවල් කියලා. අපි මේ විදිහට යම් වච්චනයක තේරුමක් ලියනවනම් නිර්වචනයක් ලියනවා කියලා කියනවා. ඔයාල මේ විද්‍යාවිශෂය ඉගෙනගද්දි මේ විශේතියන සමහර වචන නිර්වචනය කරන්න වෙනවා. නිර්වචනය ලියනවා කියන්නේ ඒ වචනේ තේරුම ලියනවා කියන එකයි. එහෙනම් ජීවීන්ගේ නිර්වචනය තමයි වර්ධනය වන දේවල්. අපි දැම් බලමු මේ වර්ධනය වන ජීවින් කෞද්ද කියලා. ඔයාලට පේනවා මේ කුඩා ශාකය ටිකෙන්ටික ලොකු වෙලා විශාල ශාකයක් බවට පත්වෙනවා. එහෙනම් මේ ශාක වර්ධනයට ලක්වෙනවා ඒ වගේම යාල දන්නවා අපි කුඩාවදේ ඉඳලා ලොකු අවදිය දක්වාම වර්ධනයක් වෙනවා. එහෙනම් අපි ජීවීන් මේ පුංචි කුරුලු පැටවනුත් ටිකටික ලොකු වෙනවා එතකොට එයාලත් ජීවීන් මේ බිත්තරෙන් එළියටෙන කුකුල් පැටිය ටිකකාලයකි ලොකු වෙනවා එහෙන ඒ ගොල්ලොත් ජීවීන් දැම්බලමු අජීවීන් කියන්න කවු්ද කියලා. අජීවීන්ගේ නිර්වචනය තමයි වර්ධනය නොවන දේවල්. මේ කළුගලගත් තහම මේ කළුගලදිහ අප කොච්චරකාලයක් බලං හිටියක් මේ ප්‍රමාණයම තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ වර්ධනය වෙන්න නෑ. හිතල බලන්න ඔයා පුංචිකාලය ඇඳපු ඇඳුමක් දැන්වලට අඳන්න පුළුවන්ද කියලා මොකද ඒ රිද්දිී වර්ධනයවීමක් සිද්ධ වෙන්න නැහැ. ඉහිනම් වර්ධනය නොවන දේවල් අජීවීන් විදියට තමයි අපි වර්ග කරන්නේ. මෙතනින් ඉස්සරහට අපි කතා කරන්නේ ජීවීන් පිළිබඳව විතරයි. මේ ජීවීන් අපි ප්‍රධානකාණ්ඩ තුනකට වෙන් කරනවා. ඒ තමයි ශාක සතුන් ශුත්‍ර ජීවීන් අපි දැන් වෙනවෙනම මේ ශාක සතුන් සුද්්‍ර ජීවින් කියන්නේ කෞුද කියර බලමු. අපි මුලින්ම ශාක ගැන කතා කරමු. මේ ශාක ගත්තහම අපේස ශාක විශාල විවිධත්වයක් එන්නනවා. විවිධත්වයක් කියන්නේ එකනෙකට වෙනස් ලක්ෂණ රාශියක් තියෙන ශාක ගොඩාක් අපේ පරිසරය තියෙනවා. අපි මේ ශාක විවිධත්වය කොටස් තුනක් ඇයටතේතමයි කතා කරන්නේ. පරිසරේ තියෙන ශාක රූපියයේ ලක්ෂණනුව විවිධයි. ඒ වගේම ස්වභාවයනුවත් විවිධයි. තවත් සමහර ශාක ජීවත්තන පරිසර යනුවත් පිවිධයි. දැන් බලමු මුලින්ම මේ රූපිය ලක්ෂණනුව ශාක විවිධවෙන්නේ කොහොමද කියලා. අපි දැකල තියෙනවා සමහර ශාකවල මුල් ගොඩාක් තියෙනවා. සමහරශාකවල ප්‍රධානමුලක් සහ එයින් හටගත්තු අනුෂාකා තියෙනවා. මේ රූපිය ලක්ෂණ ගත්තහම බීජානුවත්, ශාක විවිධයි. ඔයාලට මේ රූප සටහන් වලින් පේනවා මේ විවිධ පීජතියෙන ශාක. මල් අනුව ගත්තහමත් විවිධ හැඩතිමල් විවිධපාටමල් ඔයාලට දකින්න තියෙනවා. කඳන් අනුව ශාක විවිධ වෙන්නේ සමහර කඳන් අතු බෙදිල තියෙනවා සමහර කඳන් අතු බෙදිල නැහැ මේ විදිර තමයි ශාක කඳන් විවිධ වෙන්නේ. පත්්‍ර කියන රූපියය ලක්ෂණය අනුව ශාක විවිධත්වය ගත්තහම සමහර පත්‍ර පොඩි පත්්‍රිකාවලට බෙදල තියෙනවා. සමහර ප්‍ර තනි පත්‍ර විදිහයට තියෙනවා. සමහර පත්‍රවල ධර වෙනස් පැහැ වෙනස් මේ විදියට පත්්‍රත් විවිධ වෙනවා. පලානුව ශාක විධත්වය ගත්තහම සමහර ශාකවලගෙටි මාංශලයි සමහර ශාකවලගෙඩි විවිධ හැඩයින් යුක්තයි මේ පලයන්ගේ බීජ පිහිටනාකාරය වෙනස් වෙනවා මේ විදිහට පලානුවත් ශාක විවිධ වෙනවා. දැම්බලමු ස්වභාවය අනුව ශාක විධත්ව පෙන්න්නන්නේෙ කොහොමද කියලා. ස්වභාවය ගත්තහම ශාක පැලෑටි විදිහට තියෙන්න්න පුළුවන් අඳුරු විදිහට තියෙන පුළුවන් ගස් වැල් විදිහට තියන්න පුළුවන්. මේ ශාක ජීවත්වන පරිසර යනුව ගත්තහම මේ ශාක බෞමික ඒ කියන්නේ ගොඩබිමේ හැදනවද ජලය හැදින අද කියෙල වර්ග කරන්න පුළුවන්. ඒ වගේම කඩුලාන පරිසර පද්ධතිවල තියන ශාක වෙනත් ශාකවර්ගයක් විදිහයට වර්ග කරන්න පුළුවන්. මොනාද මේ කඩුලාන කියන්නේ. කඩුලාන කියන්නේ මුහුදුආශෂිතව කලපුආශිතව වැවෙන ශාකවර්ගයක්. මේ ශාක, ඒ පරිසරයට අනුව ජීවත් එෙන්න්න හැටගැහිලා තියෙනවා. ඒක නිසා මේශාක ඒ පරිසර පද්ධතීද ඉතාම වැදගත්වෙනවා. අපි දැන් සතුන්ගේ විවිධත්වය ගැන බලමු. සතුන් විවිධ වෙනවා එයාල ජීවත්වන පරිසරය අනුව එයාගේ භෝජන ක්‍රමයානුව ඒ වගේ ඒ භෝජන විලාශ අනුව, එයාලගේ බාහිර ලක්‍ෂණ අනුව සහ සංචරණය කරන ක්‍රම අනුව. අපි දැම් වෙනවෙනම මේ විවිධත්වය ගැන කතා කරමු. අපි දැම් බලමු මේ සතුන් ජීවත්තන පරිසර යනුව කොහොමද වෙනස් වෙන්නේ කියලා. සමහර සතුන් ගොඩබිමේ ඒ යන්නේ භෞමිකව ජීවත් වෙනවා. ඒත් සමහර සතුන් ජීවත් වෙන්නේ ජලජ පරිසරවල විවිධ භෝජන ක්‍රම ගත්තහම සත්තුන් අපිට වර්ග කරන්න පුළුහන් විකාගිලින සතුන් නොවිකාගිලින සතුන් යුෂවරාබන සතුන් කියලා. මේ සතුන්ගේ බෝජන විලාශය ගත්තහම අපි වර්ග තුනකට වෙෙන් කරනවා. ඒ තමයි ශාකභක්ෂක මාංශභක්ෂක සර්වභක්ෂක ඕලට මෙතන පේනවා ශාකභක්ෂක කියන්නේ ශාකහාරයට ගන්න සතුන්. උදාහන්නයක්විදිට ඔයාලට මේ රූපේ මුුවෙක් පේනවා. මාංශ භක්ෂක කියන්නේ මාංශ විතරක් ආහාරයට ගන්න සතුන් උදාහන්නයක් විදිහයට සිංහෙක් පේනවා. ඒවගේම සර්වභක්ෂික කියන්නේ මේ ශාක සහ මාංශ දෙක්කම ආහාරයට ගන්න සතුන්. උදාහන්නයක් විදිහටවාලට මෙතන ඌරෙක් පේනවා. බාහිර ලක්‍ෂණ අනුව සත්ව විධත්වය ගත්තහම සමහර සතුන් විධවර්ණය යුත්තයි සමහර සතුන් විවිධ හැඩ තියෙනවා. සමහර සතුන්ට විවිධූ පාග තියෙනවා. සංචරණ ක්‍රමාණුව සතුන් විවිධ වෙනවා. උදාහරණයක් ගත්තහම ඇවිදින් සතුන් ඉන්නවා පිහිනන සතුන් ඉන්නවා පියාසර කරන සතුන් ඉන්නවා බඩගා යන සතුන් ඉන්නවා. අපි දැන් තවත් එෙක් ජීවිී කාණ්ඩයක් වන ශුද්‍ර ජීවිීන් ගැෙන කතා කරමු. පියව ඇසට නොපෙනෙන ජීවින් සුද්‍ර ජීවිීන් කියලහ දුන්නනවා. මේ සුද්‍ර ජීවීන් විවිධ වර්ග ඉන්නවා. සමහර ඇල්ගාවන් සමහර දිලීර සමහර බැක්ටීරියා වර්ග මේ ශුද්‍රජයවීන් යටතට අයිති වෙනවා. නමුත් ඔයාල මතකතියාගන්න ඕනා වෛරස කියන කාණ්ඩය ජීවීන් ගනයට අයිතිවෙන්නෙ නැහැ. මේ ගොලන්ට ක්ෂ ජීවී ලක්ෂණ දෙකම පිහිටන නිසා මේ ගොල්ලො ජීවීන් යටතට අයිති වෙන්න නැහැ අපි මෙතනද අඳුනගන්න ඕනා ජීවීන්ට පමණක් අයිති වෙන ප්‍රධාන ලක්ෂණ කිහිපයක්. මේවා ජීවීන්ට පොදු ලක්ෂණ කිය අපි හඳන්නනවා. ඒ තමයි වර්ධනය, පෝෂණය, චලනය, ශ්වසනය, ප්‍රජනනය. මේ ලක්ෂණ සියල්ලම ජීවීන්ට පොදූ ලක්ෂණ. ඒ කියන්නේ ජීවියෙක් නම් ලක්ෂණ සියල්ලම ජීවියාගෙන් දකින්න තියෙන්නෝනම් අපි මේ ජේවීන්ට පොදු ලක්ෂණ ගැන ඊළඟ වීඩියෝ එකින් වෙනවෙනම කතා කරනවා එහෙනම් දරුවනේ අපි තවත් වීඩියෝවකින් හමුවෙමු එතකං ඔයාලට සුබදවසක්